අසා දැනගත් වංහුන් හොයාගෙන ගිය තවත් එක් කතාවක්. ඉතින් අවසරයි සිදුවීමට අදාළ කාලයේ සිට ගෙනහැර පෑමට ජීවත්ව සිටින අයගේ පෞද්ගලිකත්වයට හානියක් නොවන ලෙස නම්ගම් මනං කල්පිතව සඳහන් කරන්නම්. නැපෝලිස් ගුරුන්නාස කියන්නේ කොරන වැඩේ තක්කෙටම කොරන කිසිවයක් හැකක් නෑ. ආවනං ආවා ගියානං ගියා කියලා ඕනම වැඩක්. අනේ අද්ද විනයක්ද කැවිල්ලක්ද පැනවිල්ලක්ද නෑ. මීහා වැඩේ කරනවා වර්තමනා විතරයි හරියට ඕනා. කට පුරෝගෙන බුලත් විටක් හපන ගමන් අබරං කියවන්නේ ඉබි කාර් එකේ විරාජමානව ඉන්න ජාසොන් හාමුට. කටගොනකින් පෙරෙන බුලත් කෙල උරහිසේ අතුල්ලලා අබරං ආයිමත් නැපොලිස් ගැන වරුමනාව කියවන්ට වුණා. ඒකනේ වැබොල මං උඹට වැඩේ පවරන්නේ. අඩගහගෙන වරන් ගුරුන්නාසව ගිරවුල වලව්වට හෙට හවහම. කාසි කිහිපයක් අබරංගේ අත මිට නොලවාපු හාමු ඉබි කාරිකේ රියදුරාට කිව්වේ ඉක්මං කරලා යමං මහා වලව්වට කියලා. පලාතෙම ප්‍රසිද්ධ ජාසොන් හාමු තමන්ගේ හිසට ඉහලින් කුරුල්ලෙක් පියාඹලා ගියත් ඌටත් කැටපෝලෙන් විදිනා ජාතියේ මාන්නක්කාරයෙක්. මිනිහගේ ඕනම නොහොඹිනා වැඩකට බයයි සැකයි නොකිය උදව් කළ අබරං තකහණියේ නැපොලිස් ගුරුන්නාන්සේ හොයාගෙන. හොඳට කාසිබාගේ තියේ ගුරුන්නාන්සේ. ඕම් කැමති ගානක් කියමු. හාමු ඔය වගේ වැඩවලට ගණන් හිලව් බලන්නේ නැහැ. පහුවදා ගුරුන්නාන්සේ එක්ක ගිරූල වලව්වට යන ගමන් අබරං කියෝනවා. කොට මහත බොහෝම ගුප්ත පෙනුමක් තිබුණු ගුරුන්නාන්සේගේ මහත උඩුරැවුල උඩට අඹරලා තිබ්බේ ගුප්තකම වැඩි කරන විදිහට. වලව්වට එන කම්ම වචනයක් කතා කරේ නැති නැපොලිස් වලව්වේ මිදුලෙ පහත් වෙලා වැලි අහුරක් අතට අරන් මතුරලා තමන්ගේ පිටිපස්සට වීසි කළේ උගුරේ රැල් බුරුල් ඇරලා. හරියටම තමන්ට විතරක් පේන දෙයකට නැවතෙන්න අනකලා වගේ. කලිසමක් ඇඳලා කෝට් බෑයක් දාගෙන බස්තම කරකවන ගමන් ඉඳගෙන හිටි ජාසොන් දිහා කෙලින්ම බලාපු නැපොලිස් ඇහුවේ, වෙන්න ඕන හොඳක් ඕනාකක්, මං ඒක කරනවා. හැබැයි හාමු, මට නියමිත ගානක් තියෙනවා. එච්චරයි. නැපොලිස්ගේ ගොරහැඩි කටහඬට තමන්ව ගැස්සිලා ගියත් ඒ බව හංගගෙන ජාසොන් හාමු තමන්ට ඕන කාරිනාව පැහැදිලි කරලා අවසානෙට, මට ඒකුන්ගේ පරම්පරාවම ඉවරයක් වෙන්න ඕන නැපොලිස්. කිසිම කෙනෙක්ට වෙනසක් නොදැනෙන්න. ඒකුන් ඊයේ පෙරේදා අතමිට මුදල් හොයාගත්තේ උන්. උන් කොහොමේ මට හෙලින් යන්නේ? නැපොලිස් වැඩේ කරමු. ඉල්ලන ගාණක් මන් දෙනවා. ජාසොන් කියාගෙන යන්නේ වලව් මාන්නෙන් නම්බු නාමෙන් මූණ පුම්බගෙන. ජාසොන්ගේ ඉලක්කය වුණු ගුරුහාමි මුදලාලිගේ පවුලේ උදවිය ගැන කිසිම අනුකම්පාවක් නොහිතම. උගේ අලුත් ලේලි බඩින් ඒකිත් ඉවරයක් වෙන්න ඕන. එකෙක් මග ඇරෙන්න බෑ. අදාළ වැඩ කටයුතු වලට වසා දමා ඇති මේ වලව්ව භාවිතයට ගන්නා ලෙසටත් පෝය කීපයක් ඇතුළත කාර්ය කළ යුතු බවටත් කියු ජාසොන් හාමු පිට වුණේ අබරං සමගම ගිරිඋල වලව්ව බලා කියාගන්න පිං හාමිනම් තම අතවැසියාට ගුරුන්නාන්සේට ඌමනා අඩුපාඩු නොපිරිහෙලා ඉටු කරනා ලෙසට අණ කරමින්. ඈ බං මලේ,
ගුරු හාමි මුදලාලි අහවල් එක කොලාට අපේ හාමු ඒ උදවිය නහන්ට තනන්නේ. මෝඩයෙකු සහ බයාතු පුද්ගලයෙකු වත් පිංහාමි කවදාවත් නැතුව ඇසූ ප්‍රශ්නයට අබරං උත්තර බැන්දේ අපිට මොකටද පුළ ඒවා තොගේ බඩට බත් ඇටයක් වැටෙන්නේ අපේ හාමුහින්දා. ආං ඒ නිසා වැඩේ පටන් ගත්තාම ගුරුන්නාන්සේ කියන කරන දේකට හයිය දීපිය කියාලයි. තම පවුලම ඉවරයක් කර දමන්නට සිදුවෙනා නරකක ඉවක්වත් නොදන්න ගුරුහාමි පවුලේ උදවිය සුපුරුදු ලෙස දවස් ගෙවා දමන විට ගිරිඋල වලව්වේ නැවතුණු නැපෝලිස් ගුරුන්නාන්සේ බලවත් පිල්ලියක් සූදානම් කරන්නට දින ගනිමින් බලා සිටියා. ආපං අනිද්දාට අටවක හෙට රෑට අපි අලුත වලදාපු මලකුණක් ගොඩගන්ට උමනයි. නැපෝලිස් එසේ පැවසූ විට පිංහාමි හිතින් ශාප කළා. මේ මිනිහා වලව්වට අඩිය තියාපු දා ඉඳලා පලාතම මුස්පේන්තුයි මල පෙරේත ගඳයි. දැන් මලකුණු හාරන්ට හදන්නේ ඒකත් මේක ඇතුළට කොරගෙන තියාගන්ටද මන්දා. එසේ හිතමින් පිංහාමි බලා ඉන්නට උනේ විශාල රබර් යයතිාව. පාළු මූසල කළුවර හතර අතට ගලාගෙන එන විට පිංහාමිගේ හිතට දැනෙන්නට උනේ නාඳුනන ඇස් කිහිපයක් වලව්ව දිහාට බැල්ම දී ඉන්න බවක්. යක්කු මල පෙරේතයෝ බැඳගෙන වැඩ ගන්නකොට එහෙම තමයි බොල. උන් ඉන්න වගුරා ඉන්න ළඟ පාතම. නැපෝලිස්ගේ ආවතේව කාරයා වුණු බඩා කියන්ට උනේ පිංහාමිගේ කං කෙඳිරිය ඉවසා ගන්ට බැරුවට වැඩිය තම ගුරුන්නාන්සි ගැන පම්පෝරිය දෙටවීමට ඇති දැඩි කැමැත්තට උනහම අබරං කතාවට උර දෙන්නේ නැත්තං එහෙමයි එහෙමයි කියමින්. එදා දවස එසේ ගෙවා දැමුවාට පහුවදාට එළිය වැටුණු මොහොතේ සිට රෑ අඳුර බෝ වෙනතුරු නැපොලිස් බලාගෙන හිටියේ ඌමනා මලමිනිය ගොඩදා ගැනීමටයි. කෙමෙන් කෙමෙන් අඳුර බෝ වී ගම්මානය නිහඬව යන්න ගියේ නිසාචර සතා සීපාවන්ට උන්ගේ කටයුතුවලට එළියට පැමිණීමට ඉඩ පහස ලබා දෙමින්. කොහේදෝ හිට හිවල් රංචුවක් උඩුබුරන්ට පටන්ගෙන තිබ්බේ නැපොලිස්ගේ මලවුන් ගොඩ දැමීමේ ඉව දැනුණු ගානට වුණාම අඳුරේම එකා පිටුපස එකා අබරං නැපොලිස් බඩා සහ පිංහාමි රහසේම සොහොන් පිටියට යන ගමන ආරම්භ කර තිබුණේ රාත්‍රී 10ට පමණ. අවසානයා ලෙස ගමන් කරන පිංහාමිගේ කනට ඇහෙන්ටගෙන තිබුණේ මොකෙකෝ බරට බරේ අඩි තියමින් තමන්ගේ පිටිපස්සෙන් එන බවක්. මේක දැන් මේකලට කියවුවොත් මුන් මට බනින්නේ. අනික ගුරාගේ පිටිපස්සෙන් එන ඒ කාලවෙන්ට ඇතිනේ. හිතට එන හිතුවිල්ල හිත තුලම වචන කරගෙන පිංහාමි පිටුපස්ස හැරී බලනා ඉක්මනටම පය ඉක්මන් කළ ගමන නැවතුනේ සොහොම්පලේ. ආං අර කෙලවර තියෙන වල දැන් ඕන නම් සුමාන දෙකක් ඇති. අබරංගේ වචන තේරුණු නැපොලිස් ගුරුන්නාන්සේ හරි එහෙනම් හාරලා මිනිය ගනිල්ලකෝ කියාගෙන මතුරන්ට උනේ අත තියාගෙන හිටිය නූලකට. බඩාගේ අබරංගේ අත තිබුණු උදළු තල ඉක්මන් වෙනකොට හිස කසමින් කළුවර සොහොනේ ඒ මේ අත බලන පිංහාමි මුන්ට යකාවත් ගහන්නේ නෑනේ. හැබැයි වලදාපු මිනියකටවත් නිදහසේ ඉන්න නොදෙනේ කාලා. එසේ මුණුමුණු ගාන්නේ බඩට පත්තටයක් දමාගන්ට බැල මෙහෙවර කම් කළාට මෙවැනි යුගුප්සා ජනක කටයුතු වලට මිනිහගේ ඇති අප්‍රසාදය සහ අකමැතිකම නිසා
කොතනක හරි වසාගත් බකමූණේ උගේ මූසල හඬට කෑගහන්න තියාගත්තේ වල හාරන උන්ගේ උදළු හඬ මිනි පෙට්ටිය වද්දමින්. හරි, අරපල්ලා. අරලා මිනිය මෙන්න මෙතන තියාපල්ලා. කහ වතුර හතර තැනකට ඉහලා කොටුවක් මෙන් සලකුණු තැනක් පෙන්වපු නැපොලිස් එතනම බිම වාඩි උනේ. ඔන්න එහෙනම් බලාගෙන ඉන්න එකාලගෙන් අවසරයි බොලව් කියාගෙන පලාතම ගඳ ගස්සමින් කුණු වෙන්න පටන්ගෙන ඕජස් ගලන මිනිය උස්සාගෙන ගුරුන් නාන්සේ කියපු තැනින් තියලා බඩා අඟුරු කබලක් ලංකරගෙන කුණ වටා දුම් අල්ලන්ට පටන් ගත්තා. කවදත් බියගුළු එකේ කූපින් හාමි අබරං කිට්ටුවටම වෙලා නැපොලිස් කරන්ට සූදානම් වෙන දේ දිහා බලන් උන්නේ දාඩියෙන් ගත පෙඟෙනකොට. පැයක නැත්තම් පැය දෙකක මහා මූසල කාලයක් ගෙවී ගොස් අහවර මිනිහේ කට ඇතුළට අත දැමූ නැපොලිස් මලකුණේ දිව එළියට ඇත්තේ හඬට මතුරන ගමන්. කපපියකිනිසෙන්! නැපොලිස්ගේ මහා ගොරහැඬි වචන කනවැකුණු බඩා කහපාට රෙදි පොටක ඔතා තිබුණු කිනිස්ස රැගෙන චරස්ගාන හඬට මලකුණේ දිව කපාගෙන පොල් කට්ටකට දැම්මේ ජයග්‍රාහී විදිහට. ආපහු වලට දාලා වහපියව්! දිව සහිත පොල් කට්ට අතටගෙන නැගිටින ගමන් නියෝග කරපු නැපොලිස් බඩාහා අබරං බලවසා අවසන් වෙනතුරු එක දිගට මතුරන්ට ජප කරන්ට උනේ හිස කරකවන ගමන්. මිනිහට සහයෝගයේ දෙන්න වගේ ආයිමත් හිවල් රැළ උන්ගේ හඬත් රාත්‍රී අහසට යොමු කරේ මූසලකම දෙගුණ දෙගුණ කරමින්. ඊට පස්සේ මොනවත්ම වරදක් කෙරුවේ නැති උපාසක වගේ පොල් කට්ට අතින් අරගෙන ආපහු වලව්වට යන්න ඉස්සර වුණු නැපොලිස් ඒ යන කම්ම කෙරුවේ මතුරුන එක. පිටිපස්සෙන්ම එන පින්හාමිට දැන් පෙරට වැඩිය අමුත්තක් වෙනසක් දැනෙන්න උනත් මිනිහා ඒව හිතේම තද කරගෙන වලව්වේ කෙලවර තමන්ට නිදිය ගන්න තියෙන ගබඩා කාමරේ එලාපු පැදුරි දිග ඇදුනේ. මොනවා වුණත් ගුරුහාමි මුදලාලි හිත හොඳ මිනිස්සයා. එහෙම දරු පවුලකට වින කටින්ට අත්උදව් කරන්න මට සිද්ධ වුණානේ අම්මපා. එහෙම හිතන සාංකාවෙන්. එහෙම හිතාගෙන ඇස් පියාගත්තට මොකද නිින්ද අහලකටවත් එන්නේ නැති තැන පින්හාමි හොර රහසේ ජනේලකින් එබුනේ නැපොලිස් ගුරුන්නාන්සේ ඉන්න කාමරේට. පොල් කට්ටේ දාගෙන ආව දිව මිනිහා පහන් තැල්ලකට අල්ලගෙන මතුරන්නේ ඇස්වල කළු ඉඟිරියාව උඩ ඇරගෙන දාඩිය දමාගෙන පිස්සුවෙන් වගේ. ඒ දිහාව බලන් හිට ආපහු හැරුණු පින්හාමි දුටුවේ සුදු පාට ජටාවක් ඔළුවට බැඳගෙන තමුන් ළඟම හිටිය කෙනෙක්. කවුද ඒ? ටික වේලාවක් එහෙ මෙහෙ බලාගෙන දැක්ක දේ ඇත්ත නැත්ත තේරුම් ගන්න උත්සාහ කරපු පින්හාමි ඉක්මන් ගමනට ගිහින් පැදුරේ ගුලි වුණේ, අනේ දෙවියනේ, මං කාටවත් වරදක් කරන එකෙක් නෙවෙයිනේ, මොනවද මේ සිද්ධ වෙන්නේ හිතාගෙන. සෑහෙන වෙලාවක් මලකුණේ දිව රත් කරලා උණු කරලා ගත්ත තෙල් පොඩි කුප්පියකට දමපු නැපොලිස් කුප්පිය රතු නූල් පටි හත අටකින් තද කරලා ගැට ගහලා, මේක ගිහින් වලදාපල්ලා, අදාළ එකාගේ ඉඩම් සීමාවේ, කපුටෝ කෑ ගහන්ට පෙර, එසේ පැවසුවා. වෙවුලන අතකින් කුප්පිය ගත්තු අබරං බඩා එක්කගෙන ගිහින් නින්ද හිටි පින්හාමිව නැගිටවා ගත්තේ නැගිටලා වරෙන් යන්න උඹ මේ ගමේ එකා හොඳට දන්නවා ගුරුහාමි මුදලාලිගේ
ඉඩමට යන්න කියලා. අදිමදියේ බැරි බැරියාවේ මග පෙන්නපු පින්හාමේ ආයිම දැක්කේ සුදුපාට ජටාවක් බැඳ කෙනා ගුරුහාමිගේ ඉඩන් සීමාවෙන් ඇවිතගෙන ගිය හැටි. රබර් ගහක් ගාව බිම හැරුව අබරං ඉක්මන් කරලා කුප්පිය වලදාලා ඉවර කරලා වරෙල්ලා යන්ට කිව්වේ ජයග්‍රාහී විදිහට. ඒත් පින්හාමිගේ හිතේ තිබුණේ වෙන අරමුණක්. වලව්වට ඇවිතින් දොට්ට පිලට යන මුවාවෙන් ගුරුහාමිගේ ඉඩමට ආපහු ගිය පින්හාමි අබරං වලලපු කුප්පිය ගෙනල්ලා වලව් ඉඩමේ වැළලුවේ වෙන දෙයක් මේ අහටම උනාවේ හිතාගෙන. පෝයදා මද්දාන පහවුණු වෙලාවේ හිට මල් පහන් පැලක් උඩ අඳුනක් තබාපු නැපෝලිස් මතුර මතුර බලන්නගෙන තිබුණේ වැඩේ හැටියට අද ගුරුහාමි මලගම් යන්න නියම කරපු හින්දායි. ඉබිකාරිකේ ඇවිල්ලා බොහෝම උජාරුවට බැස්ස ජාසොන් හාමු ආඩම්බරකාරකමට හිස හොලව හොලව අබරං කියවන දේවල් අහන්නේ තමන්ට උඩින් යන අනිකගේ මරණයට සහභාගි වෙන්න ඕන ක්‍රමයක් කියවන ගමන් හද්දා තුන් වෙනකන් අපේ මහවලව්වෙන් තුන් වේලටම හීනටි හාලේ බත් කරවල හොද්ද වට්ටක්ක ලෑස්ති කොරන්ටයි මං හිතානේ ඉන්නේ. හාමුගේ කතාව ඇහුණු පින්හාමි කට පුරවගෙන හිටිය බුලත් කෙල බිමට අතෑරියේ. අම්මපා මූ වගේ තව දෙන්නෙක් හිටියානම් රටම මරවල දානවා නෙවෙයි කියලා හිතන ගමන් එදා හවස් වෙනකම්ම අඳුන බලාගෙන හිටිය නැපෝලිස් එතනින් නැගිට ගන්නේ දාඩිය පෙරාගෙන. ආපියව් තොපි හරියට මුංගි සීමා වෙනවෑ වල දැම්මේ. එහෙම කියලා ගෝලයා උණු බඩාකින් ඇහුවේ රහසින්. බඩා දියුරලා කිව්වේ ඔව් ගුරුන්නාන්සේ හරියටම ඒගේ පේන සීමා කොනක රබර් ගහක් ගාව කියලා. එහෙනම් කොයි බොල කොයි දැන් මල පිල්ලිය මොකැයි ඒක මට පෙන්වන්න නොකරන්නේ. අඳුන යන්නේ නෑ බොල මේ සීමාවෙන් පිටට. හරියට බලගතු දෙයකින් නවත්තගෙන ඉන්නවා වගේ. පොල් මුඩ්ඩක් වගේ උඩුඅතට ඇඹරිලා තියෙන ගණකම් රැවුල කරකවන ගමන් නැපෝලිස් කියන්නේ බරපතල කල්පනාවක ඉඳගෙන. බඩාටත් හිතාගන්ට බැරුව ගියේ කවදාවත් නැතුව ගුරුන්නාන්සේ මේ තරමට කලබල මොකැයි කියලා. ඉතින් ගුරුන්නාන්සේ මොකා කොහොම හිටියත් ගුරුන්නාන්සේ ඌව අහක් කොරලා වැඩේ කොරන්ට. බඩා එහෙම කිව්වහම හිස වනාපු නැපෝලිස් ආයිමත් වාඩි වුණේ අඳුන ඉස්සරහින්. එදා ටික ටික හවස් වෙනකන් කිසි හැල හොල්මනක් නැතුව තිබුණු සබාදහම හදිසි වැස්සක් ඇද වැටෙන්න ළඟයි කියන්ට වගේ වෙනස් වෙන්ට උනේ. ගහකොළ උගුල්ලලා දාන්න හැකි තරමට සැර හුලම් හමලා. වලව්වේ තැන තැන දැල්වලා තියෙන චිමිනි ලාම්පු එහා මෙහා හෙලවෙන්න පටන් ගත්තේ ඒවා එකක් දෙකක් බිමට වැටිලාමයි. මේ මොන ඉලව්වක්ද? කවදාකවත් නැතුව මුන් මේ අස්සට ආ දවසේ හිට මූසලකම්ම තමයි. බිතුණු ලාම්පුවල කෑලි එක්කහු කරන ගමන් පින්හාමි කියන්නේ තරහින්. කවුරු හරි තමන්ගේ ඉස්සරහින් අඳුරේ ඉන්නවා කියන්ට හිතුණු සැකේට ඔළුව උස්සල බැලුවහම දැක්ක දෙයට මිනිහා පිටිපස්සට වීසි උනේ. අතේ තිබ්බ ලාම්පු වීදුරු කෑලි ටික ආයිමත් බිම අතාරින ගමන් එතන හිටියේ විශාල කළු බල්ලෙක්. ඇස් ගිනි පොවල වගේ දිගටත් විලිස්සිලා. ටික වෙලාවක් පින්හාමිට නියවගෙන හිටිය සතා ඇසිල්ලට වලව්ව ඇතුළට පැනගෙන කළුවරේ නොපෙනී ගියා. හොපේ හොප්පා හුගේ විශාල හේ ඇස්
අනික උගේ ආව ගුණ ගඳ. පින්හාමි තමුන්ගෙම විමසන්න පටන් ගත්තේ සිද්ධ වෙන දේවල් ඇත්තද නැත්තද හිතා ගන්න බැරුව. උඹ උතන වාඩි වෙලා සිරි නරඹනවද පින්හාමි? රත් කුරා පංගුණ හරි රැට ගිල තමන්ට. අබරංගේ වචන වලින් ගැස්සිලා ගියපු පින්හාමි හිස කසකසා වලව්වේ විශාල කුස්සියට වැතුනේ කිසි දෙයක් සිදු නොවුණු ගානට. මහා හයියෙන් අකුණු ගහලා වැස්සක් පාත් දෙන්න පටන් ගත්තේ මොනවත් පේන්නේ නැති අඳුන ළඟ ඉඳගෙන තරහෙන් පුපුරන නැපොලිස්ගේ තරහ තවත් වැඩි කරලා. මගේ අනයක් විනයක් කවදාවත් වැරදිලා නෑ බං. මෙතන මොකම හරි මට ඉස්සර වුණා. අඳුන තියලා තිබුණු පහන් තට්ටුවට පයින් ගහන ගමන් නැපොලිස් කෑ ගැහුවේ බඩාට. අබරං එක්ක එක්කහු වෙලා පදමට මත් වතුර සප්පායම් වෙලා හිටිය බඩාට නැපොලිස්ගේ වචනවල බරපතලකම තේරුම් ගියේ නැති වුණත් මිනිහා හිටියේ ගුරුන් නාන්සේ ගැන හරි විශ්වාසෙන්. ඒක ගැස්සිලා නම් තව එකක් කරමු. මොකටද කලබල? මොනවා හරි කාලා බීලා නිදියගෙන ආයිමත් හෙට අනිද්දාට දෙයක් කරමු. ජාසොන් කියන්නේ සල්ලි බදලක්. අපි එහෙම හිට කරමු. අබරං කිව්වහම ඔළුව හොලවලා හුම් හුම් කියාපු නැපොලිස් කාමරෙන් එළියට ආවේ කඩාන හැලෙන මහ වැස්ස දිහාට ඇස් තියාගෙන. මල පෙරේත, පිසාච, යක්ෂ බැල්මක් නෙවෙයි මෙතන ඊට වැඩියමක් වෙලා තියෙන බවක් නැපොලිස් කල්පනා කරන්ට උනේ වෙනදට තමන්ගේ ළඟපාත ගැවසිලා කර්ණ මුණ්ඩේට කේලම් පාන මල පෙරේත ගඳ නහයට එන්නේ නැති හින්දායි. අඳුන නවත්තගෙන ආපහු හැරවිය හැකි බලගතු එකෙක් මොකෙක්ද? ඌ යකෙක්ද නැත්තම් දෙවියෙක්ද? යන්තන් තට්ටේ පෑදිලා තියෙන ඔළුව කසන ගමන් කල්පනා කරගෙන හිටිය නැපොලිස් එකම පාර බිම ඇතගෙන වැටෙන්නේ උඩක හිටිය ලොකු සතෙක් මහා බරක් එක්ක මිනිහගේ ඇඟට පැන්න පැනින්ලටයි. කළු බල්ලෙක්. ඌ ගොරවගෙන නැපොලිස්ගේ මූණෙ දෙතුන් තැනක් හපා කෑවේ. මිනිහා කරදාගෙන ඉන්න සුරේට අත තියලා මතුරන්ට උත්සාහ ගත්තේ. ඕංග්‍රීන් යක්ෂයා! මිනිහා කෑ ගහලා මතුරන්ට උත්සාහ ගත්තට වැඩි ඉක්මනට ආයිමත් තව කීප පොලක් හපා කෑ බල්ලා වැස්සෙම එළියට පැනගෙන නොපෙනී ගියා. මෙහාට වරෙව්! අනේ මට උදව් කරපියව්! ගුරුන්නාන්සේගේ විලාපය ඇහුණු අනෙක් තුන්දෙනා දුටුවේ මූණ පුරා ලේ පෙරාගෙන බිම වැටිලා ඉන්න නැපොලිස්ව. යකුණේ යකුණේ වහපියව් හතරත දොරවල්! මසක් මාළුවක් කිව්වනම් වීසි කරපියව් එළියට! මහසෝන උඹලව් මහසෝන දිස්ති බැල්ම වැටිලා විනා පහු කරකෙනවා! නැපොලිස් අමාරුවට වැඩි බියකින් කෑ ගහන්ට උනේ ලේ ගලන මූණ තම සරමෙන් පිහදාන ගමන්. ආයිමත් නැපොලිස් බඩාට කෑ ගැහුවේ හදාපිය දේව මල් යහනක් නැතිනම් හෙට එළි වෙනකොට සේරම ඉවරයි බොල ඉක්මන් කොරාපිය කියලා. හොඳ හැටි වෙරිමතේ හිටි බඩා හිතින් පැන වදින ගමන් මේ රෑ කොහෙන්ද ගොක්කොල කපන්නේ කියලා කල්පනා කරලා, ආං අර කෙලවර පොඩි පොල් පැලයක් තියෙයි, හැබැයි මට නම් බෑ මේ වරුසාවේ. අනික දැන් දොරවල් වහන්ට කීවනම් අරගෙන මොකෑ යන්නේ? හොඳම විජ්ජාව ගැල විජ්ජාව හිතාන පින්හාමි බඩාට කීවහම පින්හාමිට බැන වැදුණු අපරං හා බඩා මහා වැස්සෙම යන්ට උනේ ගොක්කොල කපන්ට. මොකෑයි බං ඔබගේ ගුරු නාසෙට උනේ? මිනිහා හුද වැඩකාරයනේ. කොහොම හරි මේක නොවුනොත් පුතෝ ජාසොන්කාරයාගෙන් විසුමක් නෑ. ටෝචෙලියක් දැල්වගෙන වැස්සෙම ඉස්සරවුණු අබරං කියන්නේ බඩාට. වෙරිමත යාන්තම් අඩුවෙලා තිබුණු බඩා අනේ මන්දාය මම නොදන්නවාය වැනි දේ කියමින් මද දුරක් ඇවිදින්
එකම වර මහා හඬින් කෑ ගහගෙන බිම ඇදගෙන වැටුනේ තමන්ගේ පිට හරහා වැදුණු දරා ගන්නට නොහැකි අතුල් පාරක් නිසා. උගේ කෑ ගැහිල්ලට බය වෙලා ඒ පැත්ත හැරුණු අපරං දුටුදේ සුදු ජටාවක් හිසට පටලගෙන කට දෙකොනෙන් රදනක දත් එළියට පැන තිබුණු විශාල උස මහත මිනිසෙක්. නෑ, ඒ මිනිසෙක් නෙවෙයි කියලා දැනගත්ත අපරං කෑ ගහගෙන දුවගෙන යන්න උනේ වත්ත පහළට. මහවැස්සේ කළුවරේ අත තියෙන විදුලි පන්දම ඒමේ අතට අල්ලමින් දුවගෙන ආ ගමන ඇහිල්ලකින් නැවතුනේ ඉදිරියේ රැක හිටි විශාල කළු බල්ලා අබරංගේ උගුරු දණ්ඩටම පැන්නම් පස්සේ. ටික වෙලාවක් උගුරෙන් විදිනා ලේ සමග ගොරගොර ගාමින් දැඟලූ අබරං නිහඬව ගියේ ළඟ පාතටම හෙළයක් පාත් කරවමින්. ගොක්කොල කැපීමට ගියවුන් දෙන්නගේ පරක්කුව උහුල ගන්ට බැරි නැපෝලිස් තමන්ටම දොස් කියා ගනිමින් වේදනා කන ලේ ගලන මූණ අතගාමින් පිනාවගේ බණන් ඉන්නේ නැතුව අඬ ගහපියකු අරුන් දෙන්නට. එහෙම කියාගෙන පින්හාමිට බැන වදින්ට පටන් ගත්තාම හෙමිහිට කුස්සියට වැදුණු පින්හාමි හිතාගත්තේ මට මොකැයි බොල තොපි මොනා කරගත්තත් නරක කරලා හොඳ බලාපොරොත්තු වෙනවුන් කියලයි. වැස්ස ආයිමත් වැඩි වෙලා තවත් ටික වෙලාවක් ගෙවුනහම තෙමීගෙන ගොක්කොල අත්තකුත් ඇදගෙන බඩා ආවෙත් නැපෝලිස් හිටිය කාමරේට. කොහෙද මූසලේ මේ තරම් වෙලාවක් ගියේ? ඉක්මන් කරලා ව්‍යාපියෝය ගොක්කත්ත. වේදනා දෙන මූණ අතගාන ගමන් මිනිහා ආයිමත් කෑ ගැහුවේ කුස්සියේ හිටිය පින්හාමිට ඇහෙන තරම් සද්දෙට. පින්හාමි එපිලා බැලුවේ කාමරේට. තමන්ට පිටුපාලා ඉන්න බඩා එකාගේ මූණ නොදුටුවාට පින්හාමි හොඳ හැටියට තද නිල් පාට වෙලා තියෙන උගේ පිටපැත්ත දැක්කා. මොකෑ බොලා තෝ මගේ දිහා කාන්ට වාගේ බලාගෙන ඉන්නේ? ව්‍යාපියෝකා. නැපොලිස් ආයිමත් කෑ ගෑවේ කන්න වගේ බලාගෙන ඉන්න බඩාට. එච්චරයි. එකම පාර නැපොලිස් ළඟට පැන්න බඩා කටස් ගන්න හඬට නැපොලිස්ගේ බෙල්ල අනික් අතට කැරකුවේ හිතා ගන්න බැරි වේගෙට. ඒ දිහා බලාගෙන හිටිය පින්හාමි දුටු දෙයට මොන තරම් බය වුණාද කියනවනම් මිනිසයාගේ කටින් එක වචනයක් පිට වුණේ නැහැ. ඒ වෙනුවට විශාල වෙච්ච ඇස් දෙකෙන් කඳුළු එළියට පැන්නා. ඊළඟ තප්පරේ පින්හාමි දිහාට හැරුණු බඩා එකාගේ උගුරෙන් ආවේ මිනිසෙකින් කවරදාවත් පිට නොවන තරමේ හූවක්. ඒක දරා ගන්න බැරි තරමේ වුණාම පින්හාමි ඇදගෙන වැටුනේ සිහියක් නැතුව. ඒ වැටිල්ලේදී මිනිහගේ ඔළුව සිමෙන්ති පොළවේ වැතිලා පැලුනේ ලේ ධාරාවක් විහිදවලා. කිසිම හේතුවක් නැතුව මහරෑ නින්දෙන් ඇහැරුණු ජාසොන් හාමු මගේ ඇස් වලින්ම බලා ගන්න ඕන ගුරු හාමියා මැරෙන විදිහ. එහෙම හිතාගෙන වේගෙට ඉබිකාරයක පැදගෙන එන්ට උනේ ගිරූල වලව්වට. රබර් වතු යාය මැද්දෙන් මහ වැස්සේ මහ කළුවරේ දඩ බඩ ගාන අබලම් පාරේ කවදාවත් නැතුව තනියම වේගෙට කාර් එක අරන් ආව මිනිහා වාහනේ වලව්ව මිදුල නතර කෙරුවේ හරි සතුටින්. ඒ කරලා පින්හාමි අබරං එහෙම කියාගෙන ඇතුළට ගියේ හරි ලොකු කමට උනාට මොකද මිනිහා දැක්කේ අමුත්තක්. හිස වටා සුදු ජටාවක් බැඳ උස මහත මිනිසෙක්. කවුද උඹ? කොබලා අනිකුම්? ජාසොන් ඇහුවේ සැරට උනත් තැති ගැන්මෙන්. එකම එල්ලෙට ජාසොන් දිහාම මොහොතක් බලාගෙන හිටිය අමුත්තා
ජාසොන්ගේ ගෙලෙන් අල්ලලා මිදුලට වීසි කරලා දැම්මේ කිසිම වෙහෙස මහන්සියක් නැතුවයි. මඩවතුර මිදුලට ඇදගෙන වැටුණු ජාසොන් සිහි කැඳවා ගැනීමට සුළු වේලාවක් කැපකර ඊළඟ වතාවේ නැවතුනේ ළඟම තිබුණු නිවස තුලයි. වරෙල්ලා ඇවිත් බලහල්ලා මං මිනී මැරුවා වරෙල්ලා. ජාසොන් මුදලාලිව දන්න අඳුනන නිවසියන් සුළු කාලයක් ගෙව්වේ මොකවත් හිතාගත නොහැකි විදිහට වුණත්, ඉන්පසු නිදාහිටි වැඩිමල් කොල්ලව නැගිට්ට වූ ගැහැණියක්, "කොල්ලෝ කොල්ලෝ!" ඉක්මනට ග්‍රාම සේවක රාළහාමිට පණිවිඩේ ගිහන් මිනි මැරුමක්ලු. එහෙම කියාගෙන අහල පහල අනික්‍යවල් වල එවුන්ද ඇහැරවගෙන ඉක්මනට වලව්වට දිවයන්ට වෙනකොට වර්ෂාව නැවතී උදේ ඉර එළිය වැටෙන්නට පටන්ගෙන තිබුණා. මුදලාලිගේ කියමන නිවැරදිව දෙදෙනෙකු එකම කාමරයක මියගොස් තිබුණත් දොරළඟ වැටී සිටි පින්හාමිට පණ ඇති බව දුටු එවුන් මිනිහව ඉස්පිරිතාලෙට අරගෙන යන්නේ මිදුලේ නවත්තලා තිබුණු ජාසොන්ගේ ඉබිකාරයකට දාගෙන. මං මැරුවා මං මිනි මැරුවා කියාගෙන ජාසොන් මුළු වලව්ව පුරාම යන්න පටන්ගෙන සෑහෙන වේලාවකින් විපරං කරලා බැලපු ගමේ මිනිස්සු දකින්නේ ඉඩම පල්ලෙහා දරුණු තුවාලවලින් මැරි වැටි හිටි අපරංවයි. කට උත්තරයක් ගත හැකි තරමක මුදලාලි නැති බව දැනගත් පොලිසියට පින්හාමිගේ සිහි එනතුරු තවත් පුරා දින දෙකක් බලා සිටින්නට වුණා. ජාසොන් හාමි ගුරුහාමිලට කොඩි විනයක් කොරන්ට නැ පොලිස්ට බාර දුන්නා. ඒකේ වගකීම ගත්තේ අබරං. පින්හාමි තමන්ගේ මතකයේ තිබුණු සියලු දෑ කියා පාන්ට උනේ මලමිනියක් ගොඩගෙන දිව කැපූ කතාවද කියමින්. නීති විරෝධී ක්‍රියාවක නිරත වීම යටතේ පින්හාමි අත්අඩංගුවට ගන්නේ ජාසොන්ද සමගමයි. මමයි මැරුවේ කියාගෙන ජාසොන් හැම මොහොතෙම මුණුමුණු ගාන්ට උනාට ඉන් එහා කිසිවෙකු හඳුනාගන්න මතක් කරගන්න මිනිහට හැකි වුණේ නෑ. ජාසොන්ගේ ඇඟිලි සලකුණු හෝ පින්හාමිගේ ඇඟිලි සලකුණු කිසිම මලකුණක නොතිබුණු නිසාම මිනි මරුවා කවුද කියන එක ප්‍රශ්නයක් වුණා. පින්හාමි කියන්නේ හැබෑව. මගේ ඉඩ මෙතැනක ගැඹුරට කවුදෝ හාරලා තියෙනවා. ගුරුහාමි මුදලාලි පින්හාමි නිදහස් කර ගැනීමට ඉදිරිපත් වුණේ එහෙම කියාගෙනයි. ජාසොන් හාමුව මානසික රෝහලට යවන්නේ ප්‍රතිකාර සඳහායි. කාලයක් යනතුරු පින්හාමිගේ ශරීර සහ මානසික සුවය ලැබෙන අතුරු ගුරුහාමි මුදලාලි හැකි සියල්ලම සිදු කළා. මම කාටවත්ම කරදරයක් අයහපතක් කරලා නෑ කවදාවත්. මගේ මහන්සියෙන් හම්බ කරේ දනට පිනට දුන්නා. හිතින් මගේ දරු පවුල දිහා එදා දෙවියෙක් හරි යකෙක් හරි බැලුවා. ගුරුහාමි මුදලාලි තම හිතවතුන් එක්ක එහෙම කියන්ට උනේ බොහෝම භක්තියෙන්. ජාසොන් හාමෝ ඊට කීප වසරකට පසු මිය යන්නේ බල්ලෙක් බලලෙකුට වැඩි අපා දුක් විඳ සුවයක් නොලබමින්මයි. රජෙකුසේ ජීවත් වී රජෙකුසේ මිය යන්ට තිබුණු අවස්ථාව තණ්හාව, බල ලෝභය, ඉරිසියාව, මාන්නය නිසා ජාසොන් එදා තමන්ටම වින කරගත්තා. මේ වන විට පින්හාමිලා ගුරුහාමිලා කිසිවෙකු ජීවතුන් අතර නොමැති අතර පින්හාමිගේ වචන එලෙසම මතක බිරිඳ ජීවිතයේ අවසන් කාලය ගෙවමින් සිටින අතරම කවුරුන් කළාද කොහොම කළාද කියා විසඳුම් නැති මරණ තුනක සටහන් ඉතිරිව තිබෙනවා.